Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද ඔයාලට ටිකක් විතර වෙනස් වීඩියෝ එකක් අරන් ආවා. අද ස්ටඩි වීඩියෝ එකක් නන් නෙමෙයි. අපේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට අපි ගිය සයිට් විසිට් එකේ වීඩියෝ එක තමයි අරගෙන ආවේ. කැන්ඩි කියන්නේ මම ගොඩක් ඉස්තටික් වයිබ් එකක් තියෙන ප්ලේස් එකක්නේ. ගොඩක් කලකට හරි ආසයි උදේට මේ මාලිගාව ළඟ ඒරියා එකේ ඇවිදින්න. මොකද ඒ හරි උදේට තියෙන හරි වෙනස්ම විදිහේ වයිබ් එකක්. අපි දැන් මේ යන ලෑස්ති වෙන්නේ කෑ ගල්ලට. මං විස්තර ඉස්සරහට කියන්නම්. ඉතින් මමයි මගේ ගෲප් එකේ ගර්ල්ස්ලා ටිකයි ඔන්න අපි ආවිත් තියෙනවා. අපි එක්ක යන්නේ යා ආවේ. අපි ටික අද යන්නේ අපේ කැම්පස් එකේ අපේ ප්‍රොජෙක්ට් එකේ සයිට් විසිට් එකට. අපි කලින් ගිය ඩේ අවුට් එකක හොටෙල් එකක් තියෙනවා කෑ ගල්ලේ. අර අලි නාවන තන වල දන්නවනේ. ඉතින් එතන ලස්සන හොටෙල් එකක් තියෙනවා. අපි ඒක තමා තෝරගත්තේ අපේ ප්‍රොජෙක්ට් එකේ සයිට් එක විදිහට. ඔන්න අපි දැන් එතනට ආවා. මෙතන තියෙන view එක නම් මාරම ලස්සනයි. අපි දැන් සතියකට දෙකකට කලින් මෙතන layout එකක් ආවා. ඒකේ video එකත් මම තව ටික දවසකින් upload කරන්නම්. ඉතින් ආව ගමන් චුට්ටක් මෙතන enjoy කරලා අපි අපේ වැඩේ පටන් ගත්තා. මෙතන ලස්සන විතරක් නෙමෙයි මෙයාලා හරිම හොඳයි. ඇතරම අපි හිතුවේ නෑ අපිට එහෙම වෙල්කම් ඩ්‍රින්ක් එකක් එහෙම හම්බෙයි කියලා. ඉතින් ඒ දේවලුත් අපිට හම්බුණා. ඇතරම අපි ඉල්ලුව ඩීටේල්ස් ටිකත් අපිට ගොඩාක් වටින විදිහට දුන්නා. ගොඩාක් දේවල් දැනගන්න හම්බුණා. මේ ඉන්නේ මමයි අපේ ගෲප් එකේ ඉන්න අක්කලා ටිකයි. අතර මන් තමයි මෙතනින් බාලම ටිකක් උසට හිටියට අනිත් ඔක්කොම අක්කලා. සෙට් එක ඇත්තටම අපේ බූබුත් සෑහෙන ලොකු සපෝට් එකක් දුන්නා. අපේ වැඩේට එයාගේ දවසම කැප කරලා අපි එක්කන් එන්න ආවා. අපි වැඩවලට දවසම අපි එහෙම එක්කන් ගියා. ඇත්තටම යාට තැන්කියු කරන්න ඕනි මේ වැඩේට. ඇත්තටම අපි මෙතන ප්‍රොජෙක්ට් එක කරනවට වඩා මෙතන සෑහෙන එන්ජොයි කරා. මොකද මෙතන මේ තියෙන ගඟත් එක්ක එන හුලම් පාර මේ view එක මාරම ලස්සනයි. අපි ඉතින් අපේ වැඩේ චුට්ටක් පැත්තකට දාලා මෙතන චුට්ටක් එන්ජොයි කරා. ඊට පස්සේ අපිට උනේ ડોකියුමන්ට් එකක් ගන්න. මෙතන ඉඳගෙන හිටියා. ඇත්තට මේ හෝටල් එකට ගොඩාක් තැන්කියු කරන්න ඕනි. මොකද අපි හිතට වඩා ලොකු සපෝට් එකක් දුන්නා අපේ වැඩේට. අපි මෙතන ලස්සන ඩේ අවුට් එකක වීඩියෝ එකක් කරා. අපි ඒකත් ඉස්සරහට අප්ලෝඩ් කරන්නම්. මේක ඊට කලින් මම එඩිට් කරේ. ඒ වීඩියෝ එකේ තව ගොඩක් වැඩ තියෙන හින්දා. ඊට පස්සේ මෙයාලා අපිව චුට්ටක් හෝටල් එක වටේ රවුමක් එක්කන් ගියා. ඒකේ වෙන ප්‍රොසෙස් එක ගැන අපිට කියලා දෙන්න. අපේ සෙට් එකත් එක්ක වීඩියෝ එකක් කරන්න හරි අමාරුයි. මොකද මේ ඔක්කොටම එක සමාන විෂයක් තියෙන්නේ. හරිම දඟයි අපේ සෙට් එක. අපේ බෝබුටත් ඔන්න අද මාව ගානක්වත් නැහැ. මොකද අද ඉන්නවනේ යාට අක්කල ගොඩක් අයිය ගහන්න. දැන් අපි වැඩේ ඉවරයි. අපිට ඔනි ඩීටේල්ස් ටික අරගෙන ડોකියුමන්ට් ටික අරගෙන වැඩේ ඉවරයි. දැන් ඉතින් කෙල්ලොන්ගේ අන්තිම වැඩේ. ඉතින් කොහේ ගියත් ෆොටෝ ගන්න පිස්සුව හැම ගැල්ලම එක්කම තියෙනවනේ. ඉතින් මේ පෙරවනේ අපි බූබුත් කෙල්ලෝ ටික වට කරගෙන ෆොටෝ ගන්න ඉවරයක් නැහැ.
මේවයිතින් කවදහරි ලොකු මතක සටහනක් වෙනවනේ අපි කැම්පස් එකකින් අවුට් වෙන දවසක. ඉතින් ඒ නිසා අපේ ගෲප් ෆොටෝ එකකුත් ගත්තා. අපේ සෙට් එක අම්මි ෆොටෝ ගන්න ඉවරකුත් නැහැ. ඉතින් මම ඉඳගෙන හිටියා ඒ කට්ටියගේ වැඩේ ඉවර වෙනකම්. ඊට පස්සේ අපි ආවා අලිනාවනවා බලන්න. මම නම් මෙතනට සෑහෙන එනවා, මොකද බූබුත් කෑගාලා නිතින්. ඒ නිසා මෙතනට මම ගොඩක් සරයක් ඇවිත් තියෙනවා. ඒ වුණාට මම නම් හරි බයයි අලින්ට. මම පහළට ගියේ නෑ. අපේ සෙට් එක අනිත් අය බලලා එනකම් මම උඩට වෙලා හිටියා. පස්සේ අපි හවස්සලා එතනින් පිටත් වුණා. අපි දවල් කෑම කන්නත් බැරි වුණා වැඩ ටිකත් එක්ක. ඒ නිසා අපි කන්න තැනකට ආවා. අද දවස ගෙවුනේ ඔන්න ඔය විදිහට තමයි. නං අදට වීඩියෝ එක මෙතනින් නවත්වනවා. දැන් ඉතින් අපිට ආයෙත් ගෙවල් වලට යන්න තියෙන්නේ. තව මේ වගේ චුටි චුටි මිනි ලොග්ස් ටිකකුත් තේන ඔයාලට අප්ලෝඩ් කරන්න. එහෙනම් ඒ ටිකත් අරන් ඉක්මනටම ආයෙත් ඔයාලව හම්බෙන්න එන්න. ගිහින් එන්න. බයි.